හරි මීටර් 100ක් දුරදී දෙදෙනා හමු වනසේ කැපිටල් P සෙවිය යුතුයි. මීටර් 100ක් දුරදී දෙදෙනා හමු වනසේ කැපිටල් T සෙවිය යුතුයි. හරි අපි ගන්න හදමු. එතකොට මෙයා කැපිටල් A කෙනා 10ms ඉන එකෙන් එයාගේ මේ තොරණ වීම ගැන කතා කරන්නේ. එයා දිගටම 10ms ඉන කියන කතන්දරයක් තමයි කියන්නේ. එතන මේ ට්‍රැක් එක මීටර් 100ක් දුරයි. තරඟ මීටර් 100 තරඟයක්. එතකොට එයාට මෙතෙන්ට යන්න ගත වෙන කාලය S බෙදීමෙන් උනේ විස්ථාපනය බෙදෙනවා ප්‍රවේගය තප්පර 10යි. දැන් අනික් කෙනා තප්පර 10කදී මෙතෙන්ට ඉන්න ඕනේ ගන්න. ඉතින් ආ තප්පර 4ක් තරණය වෙනවලු. හරි තප්පර 4ක් තරණය වුණාම යාට එක ප්‍රවේගය මොකද්ද? තප්පරයකට 5 ගානේ. තප්පර 4ක් තරණය වුණාම එයා 20 ප්‍රවේගයට එනවා. හැබැයි ටික වෙලාවක් මෙතන ඉන්නවා. අන්න ඒක අපිට හොයන්න ඕනේ. එයා ටික වෙලාවක් මෙතන ඉන්නවා. मेतने इंदला इत पास से या यांग पटान ला रागी चालिते दी तापर हातर के चालिते तापर हातर क्या नो आई तापर हातर दी आ तोरण है तापर हातर आवासान है दी या प्रयोग विस्सा है विंड प्रयोग इन पटागरा तापर एट मीटर पहागाने तापर वर्ग एट पहाई में से निगान वैडियो तापर हातर विस्से प्रयोग के देना संपूर्ण තප්පර 10යි දී මෙතෙන්ට එනවා. ඒක තප්පර 10යි දී මෙතෙන්ට එනකොට B තප්පර 10යි දී මෙතෙන්ට එන්න ඕන. හරි එකම වෙලාව දෙන්න ඉරුම් කණු ගාව වෙන්න එපා. එන්න අපි දැන් ගන්න හදන්න ගන්න. කොහොමද දැන් මෙයාගේ තොරණ වැඩි. එයා බුස් කාල තොරණ යනවා 20කටනේ. මෙයා 10යි දී මෙයා 20කට තොරණ යනවා. දැන් මේකට වේගයෙන් එන්න පුළුවන්. හරි. හැබැයි ඒක මෙතෙන්ට එන්න ඕනි තප්පර 10ක් වෙන්න. ඒ නිසා දැන් මෙයාගේ චලිතය ගතවන කාලය අපි මුලින්ම හොයාගමු. ඊට පස්සේ මධ්‍යපාඩුවෙ මෙතනින් තියමු. හරි. එහෙමනම් තරණයට ගතවන කාලය T1 කිව්වොත් මම මධ්‍යන ප්‍රවේගයක් ගන්නවා. බිංදුවට 20 එකතු කරලා දෙකට බෙදනවා. මධ්‍යන ප්‍රවේගය අරගෙන හරි. මෙහෙම කරන්න ඕන. අපි තල් සමීකරණයක් දාමු. U බිංදුවයි පරිවිතරම් දාන්න කොහෙද මට ඕනේ කාලේ නෙමෙයි. එයා තරණය වෙද්දි කරපු ස්ථාපනය. S1 කිව්වෝ. එයා බිංදුවෙන් නම් ප්‍රවේගය 20ට වැඩි කරගන්න ඕනේ. ඔලෙක් එකතු කරලා දෙකට බෙදුවම එයාගේ මධ්‍යන ප්‍රවේගය. බිංදුවයි 20 එකතු කරලා දෙකට බෙදුවම මධ්‍යන ප්‍රවේගය එනවා. ඒකෙන් තප්පර 4ක් ගිහින් තියෙනවා. තර මීටර 40ක් යනවා යා තොරණ වෙන කාලය තුනදී. හරි දැන් මම මේ දැම්මේ මධ්‍යන ප්‍රවේගයේ කාලෙන් වැඩි කරා කියලා හිතාගෙන. සමාන යුටි දාන විදියට. නමුත් චලිත සමීකරණ පැත්තෙන් බැලුවොත් මම මේ දාලා තියන්නේ S සමාන U ධන V බෙදීම දෙවරයක් P. හරි. එතකොට දැන් මම හිතුවේ එහෙමනේ මේ මම හිතුවේ මේ මම මධ්‍යන ප්‍රවේග ගන්නවා. බිඳුවයි 20 එකතු කරලා දෙකට බෙදුවා. මෙදලා කාලෙන් වැඩි කරන්නේ. ඒතර චලිත සමීකරණිකුත් තියෙනවා ඒක සඳහා වෙන්නේ. ඕකෙත් මීටර 40 එනවානේ. හරි. ඊට පස්සේ මේකට දුවන්න තියෙනවා තමයි මීටර 60ක්. හරි. දැන් මේ කේස් එකට ගත උනේ තප්පර 4යි. අර මේකට තව තප්පර තව මීටර 60ක් දුවන්න තියෙනවා. ඒතර ඒක රෙස් සමාන UT දා. මේක අදුවන්නේ 20 ප්‍රවේගයෙන් 60ක් යන්න ඕනේ. තව කොච්චර කල් ඕනේද?
දැන් මෙතනින් එනවා තව තප්පර 3ක් ඕනි. හරි. ඒතර තව තප්පර 3යි 4යි ඔක්කොම තප්පර 7යි. හරි. තප්පර 7කදී මේකට 100 දුවල ඉවර කරන්න පුළුවන් ඔය විදිහට. පටන් ගත්ත වෙලේ ඉඳන් තප්පර 4යි තොරණය වෙන්න තප්පර 6යි ඉතුරු මීටර 60 ඉවර කරන්න. තොරණය වෙද්දී මීටර 40ක් යනවා. තොරණය වෙන ගමන් තප්පර 4 ඇතුළත මීටර 40ක් සම්පූර්ණ වෙනවා. ඉතුරු වෙන්නේ 60යි. ඒ 60 යන තප්පර 3ක් යනවා තප්පර 7ෙන් වැඩි ඉවර වෙනවා. එහෙනම් තප්පර 3ක් තව ඉඳලායි දුවන්න ගන්න. තොරණය තප්පර 10යි යටින් යන්න පුළුවන්. එහෙනම් එයා රැඳිය යුතු කාලය කැපිටල් P කිව්වොත් ඒක 10න් 8ක් අඩු කරලා තප්පර 3ක් එයා ඉන්න ඕනේ. අර එයා යනකොට බලාගෙන ඉඳලා තප්පර 3ක් බුස්ට් කරලා දුවන්න ගන්නවා. අන්තිමට ඔය ටික තප්පර 7 දී ඉවර වුණාම දෙන්නම එකම වෙලාවෙදි පොඩි කණුව ගාව ඉන්නවා. ඒතර බීට පුළුවන් කමක් වෙන්නේ නැහැ. හැමුණොත් ඒව පහු කරගන්න. ළඟට යනවා පහු කරගන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. හරි. හදාගන්න බං. හරි බලමු ඊළඟ ප්‍රශ්නේ. හරි අපි භාගික දෝෂය ප්‍රතිශත දෝෂය කියන දෙක ගැන කතා කරානේ. ඒකත් එක්ක අපිට මේ ප්‍රශ්නේ හදන්න පුළුවන්. නමුත් අපිට තව තියෙනවා මේ මිනුව පාඩමේ තව අපි ඉවර කරේ නැහැ. හරි මිනුව තව තියෙනවා පොඩි කොටස් කීපයක්. මේක අපි සාකච්ඡා කරමු. හරි මේක අපි හදමු. විරාම කටිකාවක් කියන්නේ ළමයි මේ ස්ටොප් වොච් එකක් කියලා ගන්න කාලය මනින් භාවිත කරන උපකරණයක්. කුඩා මුලින්ම තප්පර 0.2යි. දෝලන 40කට ආවර්ත කාලෙ
තප්පර 50ක් කියලා මම නෝල්. ඒ කියන්නේ දෝලනයක් කියන්නේ මේ අවලම්බ බට් එක ගැන කතා කරන්නේ ඈ. මේක එහෙම කියලා නෑ. බට්ට මෙහෙම 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 වෙනකොට එක දෝලනයක්. හරි. එතකොට ඒක දෝලනයකට ගත වෙන කාලයට අපි කියනවා ආවර්ත කාලය කියලා. දැන් මේවා තියෙන්නේ සාමාන්‍යයෙන් මේ තුන්වෙනි පාඩමේ. හරි. මෙයා නිසා අගක් මුලක් නැතුව එයා හිතේ තියාගෙන ප්‍රශ්න අහලා තියෙනවා. හරි. අපි හිතා ගන්න වෙනවා ඒක නේද ආවර්ත කාලය සාමාන්‍ය අපි කැපිටල් T කියලා ගන්නවා ටයිම් පීරියඩ් එක ඒක දෝලන 40කටම ගත වෙන කාලය තමයි 50 කියලා මනලා තියෙන්නේ ඒතර දෝලන 40කට ආවර්ත කාලය කියන එක වැරදි ඇත්තට දෝලන 40කට කාලය තප්පර 50යි ආවර්ත කාලය කියන්නේ එකකට ගත වෙන කාලය ආවර්තයක් කියන්නේ එකක් ආවර්තිත වගුව තියෙන. ඒක ආවර්ත තියෙනවනේ. කම රටාව නැවත නැවත මතුවෙන සෙට් තියෙනවනේ. ඒක තමයි ආවර්තයක් කියන්නේ. ඒතර ආවර්ත කාලය 50යි කියන එක ඇත්තම වැරදි. හරි. ගත වෙලා තියෙන කාලය තප්පර 50යි. හරි. එතකොට කාලය මැනීමේදී ඇති වෙන ප්‍රතිශත දෝෂ ගැන. හරි. එතකොට මේකෙදී අපිට මේ 40කට නැන්න නම් මනම් ඒ වැඩක් නැහැ. ප්‍රතිශත දෝෂ කියන්නේ මොකද්ද? උදාම මිනුම බෙදන්න ඕනේ මිනුමෙන් හරි දැන් අපි අරගන්න මිනුමෙන් උදාම මිනුම බෙදන්න ඕනේ උදාම මිනුම කොච්චර උදාම මිනුම 0.2 කියලා කියලා තියෙනවා කාලේ තප්පර 50යි කියලා මැන්න කියලා තියෙනවා හතලියකටද ඒව අපිට අදාල නැහැ. මමත් එනේ මේ සිද්ධිය අපිට තේරෙන්නේ නැති වුණත් ඒකක් කමක් නැහැ. දෝලනද මොනවද මොනවද හිල්ලුවේ ඒව අපිට වැදගත් නැහැ. කාලයමනින් උපකරණයක් ගැන කියනවා කුඩා මුමුම දීලා තියෙනවා ගත්ත කාලෙ දීලා තියෙනවා. මේ ලපෙන් අහන ප්‍රතිශත දෝෂය. ඒක ප්‍රතිශත දෝෂය 0.4යි. මේ දෙක කැපිලා දෙකෙන් වැඩි වෙලා 0.4ක් කියනවා නේද? හරි අදා ගන්න බෑ.
හරි උත්තරේ අංක 1යි 100ට 4 නේ 100.4 හරි අප බලමු 25 පරීක්ෂණාගාර මිනුම්පකරණ භාවිතයේදී නිවැරදි මිනුමක් ගන්න මූලාංක දෝෂ ගැන සැලකිලිමත් වෙන්න ඕනි කියලා කියලා තියෙනවා විසි ප්‍රකාශනය. පහත් සඳහන් මිනුම්පකරණ අතරින් මූලාංක දෝෂ සහිතව පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය නොවන්නේ කාටද කියලා අහනවා. හරි. එතකොට අපි දන්න වර්නිය කැලිපරේ බාහිර අහනුව වලින් නම් ගන්න සැලකිලිමත් වෙන්න ඕනි. අභ්‍යන්තර හනු කූර කියන දෙක ගත්තොත් සැලකිලිමත් වීම අවශ්‍ය නැහැ. මොකද ඒවට මූලාංග දෝෂ බලපාන්නේ. ඒ මොනවත් ඉතින් බාහිර හනු වලින් හරි බලපෑමක් තියෙනවනේ. එඳා සැලකිලිමත් වීම අවශ්‍යයි කියන දන්න තමයි ඒව ගන්න වෙන්නේ. උත්තරේට ඒ තියෙන්න බෑ. හරි. චලන නීච්චය ළමයි අපි ගන්නෙ පරතරය. එන පාඨාංක දෙකකින් පරතර යන්න යන්නේ. චලන නීච්චින් අපි එක පාඨාංකයක් අරන් ඇති කියලා ඉන්නේ අනිවාර්යෙන් දෙකක් ගන්නවා. හරි. ඒත් ඒකත් ආ පැත්තකින් දාගන්න චලන නීච්චින් පාඨාංක දෙකක් අරන් තමයි ගන්න කිරීම වෙන්නේ. අනිවාර්යෙන්ම පාඨාංක දෙකක් ගන්නවා. අරගෙන පරතරයක් ගන්න. මෙන්න මූලාංක දෝෂ කියන එක ඇත්තට අදාළ වෙන්නේ නැහැ. يعني කවුරු හරි හිතන්න හොඳ නැහැ වර්නියර් පරිමාණ තියෙනකොට මූලාංක දෝෂ තියෙනවා කියලා. මේ චලන නිච්චේ තියෙන වර්නියර් පරිමාණනේ. උනාට පාඨාංක දෙකක් ගන්න හින්ද පරතරයක් ගැනීම. ඉතින් අපිට මූලාංක දෝෂයක් කියලා දෙයක් ගැන හිතන්න අවශ්‍යතාවයක් ඇත්තෙම නැහැ. අනික ඒකෙ මුකුත් ගාවලා දැන් කැලිපරේ නම් බාහිර අනුභවවලනේ බලන්නේ. ඒකෙ මුකුත් ගාවන්න බෑනේ. හරි. මයික්‍රොමීටරිස් ගෲප් ප්‍රමාණයට මූලාංක දෝෂ තියෙන එක පැහැදිලිවම බලපාන. ඒක සීටෙන්නත් බෑ. හරි. ගෝලමානෙට මුලංග දෝෂයක් තියෙනවා. නමුත් ඒක වැදගත් දෙයක් නේ. පාඨාංක ගන්න විදිහ. ගෝලමානෙනොත් අපි හැමදාම පාඨාංක දෙකක් ගන්නවා. මේ කතාව ගෝලමානටත් අදාළයි. පාඨාංක දෙකක් ගන්නවා පරතරයක් මැනින්නේ අනිවාර්යයෙන්ම. ඊතර B හා D. ඊතර B හා D පමණයි. අත්‍යවශ්‍යයන් නැත්නම් B J D කියන්නේ. හරි. මේව දාගන්නවා. චලන නීච්චය කමා ගෝලමානය කියලා ගන්න පුළුවන් චලන නීච්චය කමා ගෝලමානය අනිවාර්යයෙන්ම පාඨාංක දෙකක් ලබා ගන්න අතර අනිවාර්යයෙන්ම පාඨාංක දෙකක් ලබා ගන්න අතර එමගින් පරතරයක් ගණනය කරයි එමගින් පරතරයක් ගණනය කරයි. එවිට මූලාංක දෝෂවල බලපෑමක් සිදු නොවේ. හරි, එතන මූලාංක දෝෂ බලපෑම සිද්ධ වෙන්නේ නැහැ ඒකට. හරි. ඔන්න MCQ set එක හරි බලමු රචනා ප්‍රශ්න පත්‍රය.
හරි රූපෙ පෙන්වලා තියෙන ඒකාකාර ඝන වස්තුවක් ගැන කතා කරනවා හරි දිග පල්ලොස්ස දීලා තියෙනවානේ මේ තියෙන L දිග D විෂ්කම්භයක් තියෙන සිලින්ඩරයකට ඒකට සම්බන්ධ කරලා තියෙනවා ආ මේවා අගයන් ටික දීලා වර්නියර් කැලිපරියයි ස්ක්‍රූ ප්‍රමාණය දීලා තියෙනවා මේ ටික කියව ගන්න හරි උපකරණ දෙකයි දීලා තියෙනවා දියරි වර්නියර් කැලිපරේ ප්‍රධාන පරිමාණයේ කොටස් මිලිමීටරේ කොටස්ලු ඒවා නමයක් වර්නියර් 10ක් එක්ක සමපාතයි කියන අදහස කියනවා ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක නමයක් වර්නියර් පරිමාණයේ සමාන පරිමාණ කොටස් 10ක් වේ හරි වර්නියර් පරිමාණය කුඩාම බිඳුම අහනවා හරි ත්‍රිවිධ දෙකයි ඉන්නේ මේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිග බෙදන්න පුළුවන් වර්නියර් කොටස් ගන්න නේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිග බෙදෙනවා වර්නියර් කොටස් ගන්න එක එක විදියක් නේ අනිත් විදිය තමයි ප්‍රධාන පරිමාණයේ කොටසක දිගෙන් අඩු කරනවා වර්නියර් කොටසක් ප්‍රධාන පරිමාණයේ තිබ්බේ මිලිමීටරේ කොටස් වර්නියර් කොටසක් කියන්නේ හිතන්නකෝ එකම දිග මිලිමීටර 9යි ඒක 10කට බෙදලා තියෙන්නේ ඒතරේ 9 10කට බෙදලා තියෙන්නේ එතකොට විතර පොදු හරය අරගත්තම මිලිමීටර දශමිකයි කියලා ගත හැකිනේ හරි ඊට පස්සේ මොනවද අහන්නේ දැන් කුඩාම මිනු මෙහෙම නම් ආට ගේමක් නැතුව ගණනය කරන්න පුළුවන් වෙන්න ඕනේ දැන් ඈ හරි මිනු උපකරණේ මිනුමක් ගද්දී පරීක්ෂාවක් කරන්න ඕනේ පරීක්ෂාව ගැන අහනවා ඊතර මේ මිනු උපකරණ දෙකටම ඒ කතාව අදාළයි මොකද දැන් මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයට කොහොමත් මූලාංක දෝෂය අනිවාර්යෙන් බලපානවනේ දැන් මෙතෙන්දී ගන්න විදිහත් එක්ක තමයි බලපාන්නේ. මොන හණු වලින්ද ගන්න ඉන්නේ? ඇත්තට මේකේ නැහැ. අභ්‍යන්තර හණු වලින් මනින්න දෙයක්. ගැඹුරු මනින කූරෙන් මනින්න දෙයක් නෑ ඉතින් නේ. يعني ගැඹුරු මනින කූරෙන් මනින ඕන කියන්නේ බාහිර හණු වලින් මනින්න පුළුවන් කියන එක කොහොමද? දැන් x1 මනින්නේ ගැඹුරු මනින කූරෙන් කියලා කෙනෙක් කියනවා නම් ඒ කියන්නේ බාහිර හණු වලින් එක වෙනතයි. කූර මේක දිගේ තියාගෙන වාත වෙනවට වඩා බාහිර හණු දෙකින් මේක කරන්න පුළුවන් ලස්සන. කොහොමද බාහිර හණු භාගිතයක් තියෙනවද කියන්නේ? මූලාංක දෝෂේ පරීක්ෂා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම උපකරණ දෙකේ. ඒතර මූලාංක දෝෂේ බලපාන උපකරණ දෙක තමයි දැන් මේ පාවිච්චි කරන්නේ. වර්නියර් කැලිපරයි මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය. එහෙනම් පරීක්ෂාව කුමක්ද කිව්වහම විස්තර කරන්න අවශ්‍ය නැහැ හමු ගහවලා මෙහෙම මෙහෙම බලනවා කියලා. අනික වට තේරෙන්න ඕනේ උපකරණ දෙකට කතන්දර දෙකක් නේ. අර යන් බාහිර හමු මෙයාගේ 1000 කිනීරිය ස්පර්ශ කළා නේ. ඒක පොදුවේ කියන්නේ යන්නේ මූලාංක දෝෂයක් පවතීදයි පරීක්ෂා කිරීම කියන කාරණේ. පහත් සඳහන් මිනුම් ලබා ගන්න භාවිතා කරන්න ඕන මිනුම් උපකරණ අහන x1 x2 x3 කියන එක තුනටම වර්නියර් කැලිපරේ වගේ අහලා තියෙන්නේ කොටස් නෙමෙයි බාහිර අණු අභ්‍යන්තර වල උපකරණ යහන්නේ හරි වර්නියර කැලිපරේ ගණකේ සේරම දේවල් වර්නියර් කැලිපරෙන් වෙන්නේ මෙන්න මෙයාගේ දේවල් වර්නියර් කැලිපරෙන් කරන්න පුළුවන් හරි ඔතන වර්නියර් කැලිපරෙන් අපිට පුළුවන් මෙයාගේ
බාහිර දුෂ්කාමී මනින්ද දිගමනින්ද වෙන්නේ කූරෙන්නේ මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණයෙන් කොහොමද දිගමනින්ද බෑ මෙතන මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණයෙන් කරනවා කරන්න පුළුවන් දේ ඩී මනින්ද හරි එතකොට දැන් ඔයා ඩී මනින්ද යෝජනා කරන්නේ මොකක්ද කියන්න බලන්න මේක එල් ගැන අහලත් නැහැ ඩී ගැන තමයි ඊළඟට තියෙන්නේ දැන් මට කියන්න X1, X2, X3 මනින්න කොහොමත් මේ මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණය යෝජනා කරන එක ගැලපෙන්නේ නැහැ. හරිද මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණය මනින්න පුළුවන් උපරිම 2.5. හරි. එකක් පැත්තකින් දාගන්න බලන්න මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණය මැක්සිමම් මනින්න පුළුවන් සෙන්ටිමීටර් 2.5ක් කොහොමද? එතකොට 6 2 3 5 ගත්තම 2 මනින්න පුළුවන් මේ ඔන්නම් එයාව ඉර කරලා සෙන්ටිමීටර් 2 කියන්නේ x2 ඉඳා කිනීරිය ඔහොම ඉර කරලා මනින්න පුළුවන් දෙකමාරක් මනින්න පුළුවන් හින්දා ඒකට ඔයා යෝජනා කරන්නේ කැලිබරේටඩ් ස්ක්‍රූප් ප්‍රමාණයද x2 මනින්න කියන්න බලන්න x2 සඳහා ඔයාගේ යෝජනාව මොකද්ද මොන උපකරණයක හොඳ හරි මොකද කියන්නේ x2 මැනීම සඳහා ඔයා යෝජනා කරන්නේ මොන මිනුම් උපකරණයක්ද අපි පරීක්ෂණයක් කරනකොට හැකියතාක් නිරවද්‍යව කරන්න එපේ ඉන්න අපි සියලුම උත්සාහ කරනවා වඩා හොඳ මිනුම් අරගන්න එතන මට කියන්නකෝ x2 මනින්න ගියාම වඩා හොඳ මිනුමක් ගන්න පුළුවන් කැලිපරෙන් මැන්නොත් ස්ක්‍රූප් ප්‍රමාණයෙන් මැන්නොත් මොකද කියන්නේ? ඒක ගන්න මිනුම හොඳයිද නරකයිද කියලා තීරණය කරන්නේ මොකක් පදනම් කරගෙනද අපි? මිනුමක හොඳ නරක පදනම් කරගන්න අපි පාවිච්චි කරනවා ප්‍රතිශත දෝෂය නැත්නම් භාවික දෝෂය. ඒකට කුඩාම මිනුම මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණය ගොඩක් සංවේදී හින්දා එයාගේ මනින්න පුළුවන් තැන් ඔක්කොම එයාගේ මනින්න ඕන. කැලිපරනොත් එයා මනින්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා නිවැරදිව සංවේදීව සංවේදීව කියන්නේ සෙන්සිටිව් කියන එක නේද හරි කියන්නේ ගොඩක් නිවැරදිව මනින්න පුළුවන් දැන් මේ චූටි දෝෂයක් චූටි වෙනසක් තිබුණත් අහු වෙනවා යාට වඩා සංවේදී කියනට හරි සංවේදී කියන්නේ කුඩා දෙයකට ලොකු වෙනසක් වෙන්නනවා කියන එක නේද හරි දැන් මිනුපකරණයක සංවේදීකම කියන්නේ චූටි වෙනසක් වුණත් අල්ලගන්න පුළුවන් යම් ප්‍රමාණයකට කියන කාර්යය කැලිපරේට වඩා චුටි චුටි දශම ගානක වෙනසක් තිබුණොත් ස්ක්‍රූප් ප්‍රමාණයට අහු වෙනවා. හරි එහෙනම් පැත්තකින් මෙහෙම දාගන්නකෝ. මෙහිදී මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණය සහ මෙහිදී මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණය සහ වර්නියර් කැලිපරය මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණය සහ වර්නියර් කැලිපරය යන දෙකෙන්ම ලබාගත හැකි යන දෙකෙන්ම ලබාගත හැකි මිනුම් ලබා ගැනීමේදී මිනුම් ලබා ගැනීමේදී
වඩා නිරවද්‍ය වනුයේ වඩා නිරවද්‍ය වනුයේ වඩා සංවේදී වඩා සංවේදී මයික්‍රෝමීටර් ස්කෘප්පු ආමාණයෙන් මිනුම ලබා ගැනීමයි. මයික්‍රෝමීටර් ස්කෘප්පු ආමාණයෙන් මිනුම ලබා ගැනීමයි. දැන් මම මෙහෙම හිතන්නකෝ දැන් අපි මනින්න හදන කෙනාගේ ප්‍රමාණය බෙදුම සෙන්ටිමීටර 1.23ක් කියලා. හරි. සෙන්ටිමීටර 1.23ක් කියලා අපි හිතමුකෝ. ඒ කියන්නේ 10න් වැඩි කරොත් මිලිමීටර 12.3ක් නේද? හරි මෙහෙම ගමු මිලිමීටර වලින් ගමු. සෙන්ටිමීටර 2ක් කියන්නේ මිලිමීටර 20යි මිලිමීටර 15යි. 1.3ක් කියලා හිතන්නකො. එතන වර්නියර් කැලිපරෙන් මනින්න පුළුවන් 1.15 කියලා. නෑ 1.15.1 කියලා. නැත්තම් 15.2 කියලා. කැලිපරෙන්. ඔය කැලිපරේ කුඩාම වෙනවා මිලිමීටර දශම ස්ථානයකට තියෙන්නේ. මයික්‍රෝමීටර් ස්කෘප්පු ආමාණයෙන් මනිනවා හරියටම මේ ගන්න මනින්න පුළුවන්. මොකද එයා දශම ස්ථාන දෙකක් දක්වාම ඉන්න පුළුවන්. ඒතර හිතන්නකො දැන් ස්ක්‍රූප් ප්‍රමාණයෙන් මෙන්නත් හරියටම වෙන්න තැහැකි. කැලිපරෙන් මෙන්නෝ එක්ක මේක කියන්නේ වෙනවා එක්ක මේක කියන්නේ. මේ දෙකම මේක නෙමෙයි. ඒක තමයි සංවේදීකම කියන්නේ. චූටි දෙයක් වුණත් අහු වෙනවා. මෙල උපකරණ සංවේදීය. හරි. හිතන්නකො මේ යගේ 15.132ක් කියලා. එහෙමනම් කැලිපරෙන් ආයිත් මේ වගේ අගයන් දෙකක් යෝජනා වෙන්නේ ස්ක්‍රූප් ප්‍රමාණයෙන් යෝජනා වෙනවා 15.13 හරි 15.14 හරි. මොකද එයාට බෑ මිලිමීටර දශම ස්ථාන තුනක් දක්වා මනින්න. හරි. එතකොට එතෙන්දී මේක සාධාරණයි. මේකට වඩා මේ අගයට වඩා වඩා සාධාරණයි මේක. ඉතින් අපිට කියන්න බෑ එයා සංවේදී වුණා කියලා එයා නිර්වද්‍යය 100ක් කියලා. හැබැයි කැලිපරෙන් මනිනවට වඩා හොඳ අගයකට යන්න පුළුවන් එයාගේ. ඒක අපි වඩා සංවේදී කෙනාගෙන් මනින්න ඕන. හරි. ඉතින් ආ මේ පිළිබඳ මොකක් හරි අදහසක් දාගන්න හරි. හරි මෙහෙම දාගමු. වඩා සංවේදී උපකරණයෙන් මැනීමෙන් වඩා සංවේදී උපකරණයෙන් මැනීමෙන් මිනුමේ සිදුවේ හැකි දෝෂය මිනුමේ සිදුවිය හැකි දෝෂය අවම කරගත හැක. හරි. එහෙනම් මේ ප්‍රශ්නේදී එයා අපිව අන්දන්නයි ප්‍රශ්නේ දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපි X2ට මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණය යෝජනා කරන්න ඕනේ. X1 සෙන්ටිමීටර 6ක් කියනවනේ. ඒක කැලිපරේ. සෙන්ටිමීටර 2.5 වැඩි දෙයක් මම ඉන්න බෑ ස්ක්‍රූප් ප්‍රමාණය. X2 සෙන්ටිමීටර 2ක් කියන හින්දා මයික්‍රෝමීටර ස්ක්‍රූප් ප්‍රමාණය තමයි හරිම උත්තරේ. කැලිපරේ ලියන එක එච්චර හොඳ නෑ. මෙයා ඉන්නකොට array ලියන එක හරි නෑ. මෙයා නැති වුණා නම් එයා හරි. හරි. ඊට පස්සේ අපි තව පරීක්ෂා කරන්න ඕන දෙයක් තියෙනවා මේ ප්‍රතිශත දෝෂ භාගික දෝෂ ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. හරි. ඕනි මෙහික ප්‍රතිශත දෝෂ ගන්න විදිහ අපි කතා කරා. අපි කිව්වා කුඩා මිනුම
ප්‍රසද්දෝස නෙමෙයි මැනිය හැකි අවමගේ කියන්නේ ප්‍රතිශත දෝෂය 100ට 1ට අඩු වෙන්න මැනිය හැකි අවමගේ ගන්න හැටි කිව්වා ප්‍රතිශත දෝෂ 100ට 1ට වඩා අඩු වෙන්න මැනිය හැකි අවමගේ ගන්න කොහොමද කුඩාම මිදුම සියෙන් වැඩි කළා මතකද දන්නේ මේ වැක් කිව්වේ අනේ එක පැත්තකින් දාගන්න ප්‍රතිශත දෝෂ 100ට 1ට අඩු වීමට මැනිය හැකි අවමගේ ගන්න උපකරණ කුඩාම මිදුම සියෙන් වැඩි කළා හරි අපි කැලිබරේට මේක කරමු Kaliper ya kuda amin mah dasarnya 1 milimeter nih. Ikan sih yang ngadi kerhama. Bintu dekat panino, milimeter dahaya kian sentimeter dekat. Terus misalnya kieu ini adu magaan sentimeter dekat ready endo nih, orangnya kaliper ini mani dikene. Hari api mikrometer skrupu amat kerum. Bintu sih bintu aja kene. Ready kan mas? Hari 1 milimeter. Kena adu baga ane 1 milimeter ada ready end noni. Mereka mana kak kena 1 milimeter ini kiri. Hari itu apa prasnya itu balapan deh, tamai kaliper ini mana nona centimeter itu ada ready end non. Kita centimeter ekoh itu ready end non. Itu ada D kena. Orang batere wiskam be sentimeter aja lah gila dia orang. Itu lagi sentimeter aku nak kira kalibering mana ini dapur lah, skrup apa mana ini dapur lah. Ini adu mah. Me sentimeter aja yang negatif. Skrup apa mana ini? Me kalibering mana ini adu mah sentimeter aja. Ini sentimeter ini. Karena kalibering tujuan aku kan dapur lah. Hebat ni rawat kita apa pilih mana negatif. Skrup apa mana ini diringin no. Inda di sana apa tujuan aku kan nulis skrup apa mana. X3 කියන්නේ උස 1 සෙන්ටිමීටර 2.5ට එහා ඉන් දෙක කැලිපරේ. හරි මෙන්න මේ අවම අගය පිළිබඳ අදහසක් දාගන්න පැත්තකින්.